කවුද ඉස්සෙල්ලම හන්දට මිනිහෙක් යවන්නේ? ඇමරිකාවද රුසියාවද? රුසියාව යූරි ගගාරින්ව අභ්‍යවකාශයට යවලා මුල් තැන. ඇමරිකානු ජනපති කෙනඩිගේ ඉවසීමේ සීමාව ඉක්මවලා 34,000ක් වැඩ කළත් අලුතෙන් අය බඳවගෙන හරි මේ සටන දිනන්න කියලා අන. මේ නිසා තමයි කැතරින්, මේරි සහ ඩොරතිට NASA දොරටු විවරවන්නේ. ඒත් මේ තුන්දෙනාම අප්‍රිකානු කළු හමක් තියෙන අය. ප්‍රශ්න පටන් ගන්නේ ඔතනින්. ඒ කාලේ කළු මිනිසුන් සමාජයේ පහත්ම තැනක. ඒ නිසා ඒ අය නිදහස් අරගලයක. ඒත් විරෝධය පළ කළොත් පොලිසියෙන් කුටි අත්අඩංගුවට. මීඩියාවෙනුත් පෙන්නුවේ ඔවුන්ගේ වැරදි විතරයි. කළු ගැහැණුන්ට අත්තුනේ පහත්ම තැනක්. මේ තුන්දෙනාට NASA එකෙත් නොයේ කිරිහැර සුද්දගේ ඔෆිස් එකට එන්න බෑ. සුද්දෝ කනබොන තැන කෑම ගන්න බෑ. සුද්දගේ ටොයිලට් එකවත් පාවිච්චි කරන්න බෑ. ටොයිලට් යන්න කැතරින්ට කිලෝමීටරයක් වගේ දුරක් යන්න තියෙනවා. වැඩත් පිරිලා කොළ මලු උස්සගෙන ටොයිලට් එකට දුවගෙන ගිහින් ඒක ඇතුළෙත් වැඩ. එහෙම කරලත් සුද්දගෙන් ඇනුම් බැනුම් ගෙරවිලි. ඒත් මේ කෙල්ලෝ තුන්දෙනා නෙමෙයි අතහැරියේ. රෑ වෙනකං වැඩ බයෙන් බයෙන් කරුවලේ ගෙදර යනවා. සුද්දොන්ගෙන්වත් කම්පියුටර් වලින්වත් අවසානයේ පිළිතුරු ආවේ නැහැ. මෙතනදී තමයි කැතරින් වැඩ පෙන්නන්නේ. සියලුම ගණනයන් මනසින් කරලා පරිගණකයක් පරාජය කරනවා. ඔන්න ඇමරිකාව රුසියාව පරදවලා පෘථිවි කක්ෂය වටා යානාවක් යවනවා. ඊළඟ ඉලක්කය සඳ තරණය. හඳේ අඩිය තියෙන නීල් ආම්ස්ට්‍රොං ඇමරිකාවට තරගෙන් ජයගේනවා. මුළු ඇමරිකාවම ප්‍රීති ගෝෂා නගනවා. ඒත් මේ කෙල්ලෝ තුන්දෙනා නිහඬයි. ඒ තුන්දෙනා නැතිව ඇමරිකාවට මේ තරගේ නිතැතින්ම පරාජය. ඒ ඇමරිකාවේ මුළු රටේම පහත්ම වැඩකට නැතයි කියලා සලකපු කොටසකින් රටටම ජයක් ආඩම්බරයක්. අද අවුරුදු 50කට පසු ශ්‍රී ලංකාවේ අපි අතිනුත් ඔහොම වැඩ වෙනවද?